ශ්‍රී ලංකේයේ රූපවාහිනී ප්‍රවෘත්ති කලාව උඩු යටිකුරු කළ ප්‍රවෘත්ති විශේෂාංගයේ ලෙස සුවහසක් ජනමනස සංස්පර්ශ කළ ටෙලිවිෂන් ටෙලිවැකියේ විජයග්‍රාහී 500 වන දිගහැරුම අදයි. මානවීය ගුණයෙන් ව්‍යුක්ත වූ දේශපාලන සන්දර්භය සහ නිලධාරි පැලැන්තියට එදිරිව ඍජුව සහ නිර්භයව නිමැවෙන යුගයේ ජනප්‍රියම ටෙලිවිෂන් සංදේශයේ බවට ටෙලිවිෂන් ටෙලිවැකිය පත්ව අවසන්. නිහඬ මිනිසුන්ගේ හඬ බවට පත්වෙමින් ජනතාවාදී බුහුණුවරකින් ජනකාන්ත හෘදයාංගම ස්වරයෙන් ඉදිරිපත් කෙරෙන ටෙලිවිෂන් ටෙලිවැකිය මෙතෙක් ආගමන් මග සැකසුනේ මල් පාවඩ මතින් නොවේ. ජන මෙහෙවර යුග මෙහෙවරක් බවට පරිවර්තනය කළ ටෙලිවැකියේ නිර්මාතෘවරයා ඔහුයි. එක දවසක රෑ මහපාරේ මැහුම් 200-250ක් එක්ක මුළු ඇඟ පුරාම මහා ලේවිලක කපලා දානවා. මට සිද්ධ වෙනවා එක්තරා විදිහකින් ටික කාලෙකට හරි මේ රටෙන් ආයිබුවන් කියලා. මොකද ගෙදර බිරිඳ ඉන්නවා, දරුවෝ දෙන්න ඉන්නවා. ඒ අයගේ ජීවිතය ගැන බලන්නේ නිසා හරි අමාරු තීන්දුවක් කරගන්නවා ජීවිතේ එක්තරා කාලෙක. හැබැයි ඒක අරගෙන යන්නෙම ආපහු එනවා ස්ථීර වශයෙන්ම මට ඕන ඉලක්කයට මගේ සටන ගෙනියන්න කියන බලාපොරොත්තුව ඇතුව. එසේ ගියා වගේ මම ආපහු ඇවිල්ලා මගේ හිත ඇතුලේ තියෙන කරන්න ඕන කියන යුක්ති සහගත සටන ඇතුලේ මම ඉන්නවා. ඒ කාරණාව ගැන පුංචියක බයක්වත් හිත ඇතුලේ නැහැ. එනිසා ඒ හයිය ඕන ඉලක්ක හිත ඇතුලේ තියෙනවා. කවදත් නොසැලෙන ගුණයෙන් ඇත්ත වෙනුවෙන් ජනතාවගේ පැත්ත ගන්නා සියත ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සහ උපදේශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවල්ගේ දරණ මේ අභීත ප්‍රයත්නය අප සිහිපත් කරන්නේ ඉතා හෘදයාංගම හැඟීමෙන්. සෑම සමාජ ස්තරයක්ම ආකර්ෂණය කරවන ජනතාවාදී ස්වරයේ 500 වන දිගහැරුම වෙනුවෙන් රට වටින් අපට සුබ පැතුම් ගලා එන්නේ ටෙලිවැකිය ජනතාවගේ හඬ බවට පත්ව ඇති නිසායි. මම කවදා මම දැනගෙන හිටියා කවදා හෝ ඔහු මේ රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයේ තුළ සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන බව. එය අද සත්‍යයක් බවට පත් වී තිබෙනවා. ටෙලිවැකිය අතිශයින්ම සම්මානනීයයි. තවත් 500 වතාවක් මේ කාර්ය කරන්නට මේ මොහොතේ ආශිර්වාද කරනවා. ඍජු අශේරුකාවක් තියෙන ජනමාධ්‍යවේදියෙක් ලංකාවේ සිටීම පිළිබඳව මම අතිශයින්ම සතුටටපත් වෙනවා. නව දේශපාලන සංස්කෘතියක්, ඒ වගේම නව පුරවැසි චින්තනයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කරන දැනුම, අවබෝධය මේ ටෙලිවැකිය මගින් ඉදිරිපත් වෙනවා. ලාල් මාබලගේ මහත්මයා කිසිම දේශපාලන පක්ෂයකට ගැති නොවි රටේ දූෂිත වූ තැන් පෙන්වලා දීලා ඒ වෙනුවෙන් කණේ පාරක් ගහන්නට අවශ්‍ය කරන්නාට අත දිගහැරලා කණේ පාරක් ගහන්නත් ඔහු මැලි වෙන්නේ නැහැ. ජීවිත අවදානමින් තමයි මේ වැඩසටහන කරන්නේ. මල්ලුඩ ගිහිල්ලා පාවඩෙලාගෙන කරන වැඩසටහනක් නෙවෙයි. සමහර පාලකීන් සහ සමහර පාර්ශ්වයන් ජනතාව පිළීමට උත්සාහ ගන්න අවස්ථාවේදී ජනතාව ආරක්ෂා කරන පලියක් හැටියටත් කෙලින් සිට ගන්නට අපි දන්නවා සියත ටෙලිවැකියට හැකි වුණා. අපේ රටේ ජනතාවට අලුතින් හිතන්න ලොකු අනුබලයක් සියත ටෙලිවැකියෙන් ලබා දෙනවා. සියත ටෙලිවැකිය අභීතයි, අවංකයි, අදීනයි. Taman භාවිත කරන මාධ්‍ය නවතාවයකින් යුතුව භාවිතා කරන තාමත සුවිශේෂී අංගයක් හැටියට මම සියත ටෙලිවැකිය දකිනවා. සියත ටෙලිවැකිය ඒක අපූර්ව සුහද ආමන්ත්‍රණයක්. රිදෙන්නට පුළුවන්, වදින්නට පුළුවන්. නමුත් එහි ඊට පසුව ඇති වෙන හැඟීම ඉතා සුහද සීලයක. සුමති සහ රයිගම් ටෙලි සම්මාන උළෙලවලදී අකණ්ඩව සියත ටෙලිවැකිය සම්මානයට පාත්‍ර වූයේ එකී විශිෂ්ටත්වය යලි යලි තහවුරු කරමින්. ටෙලිවැකියේ 500 වන දිගහැරුම නිමිත්තෙන් විශේෂ උත්සවයක් අද පැවැත්වුණා. ඒ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සභාපති රොෂාන්ත කාර්යප්පෙරුම, ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යප්පෙරුම, කළමනාකාර අධ්‍යක්ෂ අනුර සිරිවර්ධන ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. සුරු ප්‍රකාශන සභාපති තිලක් සුචරිතරත්න වෙනුවෙන් එහි කාර්ය මණ්ඩලය, චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය සිරිල් රාජපක්ෂ මෙන්ම විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන ජානක ජයසුන්දර ඇතුළු පිරිසක්ද ටෙලිවැකියේ 500 වන දිගහැරුමට සුබ පැතුම් එක් කිරීමට මෙම අවස්ථාවට එක්ව සිටියා.
ටෙලිවැකියට 500ක් පිරෙන මේ අවස්ථාව මං හිතනවා ලාංකේය ටෙලිවිෂන් කලාවටත් මේ ටෙලිවැකියේ පංගුකාරයෝ වෙච්ච මේ අප සියලු දෙනාටත් මේක ස්වර්ණමය අවස්ථාවක්. දේශපාලන කියන මේකක් නෙවෙයි, අපි හොඳ දේ කොච්චර කරලා තියෙනවද කියන එක රටෙන් එළියට ගියාට පස්සේ හොඳට දැක ගන්න පුළුවන්. පුදුමාකාර විදිහට ඒගොල්ලෝ අපිට ප්‍රෙෂේට් කරනවා, සතුටු වෙනවා. විශේෂයෙන් ටෙලිවැකිය මූලික කරගෙන සියත කියන නාලිකාව අපි අපේ නාලිකාව එතන අපිට තියෙන තැන මහවිශාලයි. හරිම සතුටේ, පුදුම සතුට. කවුරුත් මගේ දැන් හිතන්නේ නැතුව ඇති මේ ටෙලිවැකියෙන් මෙච්චර මහා විශාල සමාජ විපර්යාසයක් කරන්න පුළුවන් වෙයි කියලා. දකින්න ලැබුණු වඩාත්ම ප්‍රබලම ප්‍රවෘත්ති විශේෂාංගය කියලා ටෙලිවැකිය හඳුන්වා දෙන්න පුළුවන්. ටෙලිවැකිය ඒක නම් කියලා වැඩක් නැහැ. රට බේරා ගන්න ඕනේ කියලා කියන එක මිනිසුන්ගේ හිතේ තියෙනවා. හිතේ තිබ්බට මේක කියා ගන්න විදියක් නැහැ. හැමදෙනාම වෙනුවෙන් මේක කතා කරලා එළියට අරන් යන කෙනා තමයි අපේ ලාල් මාවලගේ මහත්මා. සියලුම කතෘවරුන් කතුවැකිය කියලා පත්තරේ මේක ලියනවා. වික්‍රමතුංග මහත්මයාත් මම ළඟින් ආශි කරපු කෙනෙක්. එතුමා සතියේ තීරු ලිපියක් ලිව්වා. ගුරුදා විග්‍රහය කියලා උපුල් ජෝස් තීරු ලිපියක් ලිව්වා. ඉතින් අපි මේක හොය හොය කියවන්න පටන් ගත්තා. මේක පිපාසයක් තිබ්බා. හැබැයි හැමදාම හවස 6ට ටීවී එක දාපු ගමන් මෙන්න බලේ සියත න්ියුස් බලනකොට මෙන්න යනවා මේ අර අපි හිතේ තියපු දේ. අර අපි හිතේ බල බසුමානයෙන් බලාගෙන හිටපු ඒවා ඊට පස්සේ මේ කියා ගන්න බැරි වෙච්ච දේවල් මෙතුමා නිකන් මේ අර අංජනම බලනවා වගේ කියනවා. මේක පින්කමක්. ප්‍රවෘත්ති අංශය වෙන විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි මේ ගමන මෙච්චර දුර එන්නේ. වැදගත්ම දේ තමයි මේගොල්ලෝ එක පවුලක්. මාර කැපකිරීමක් ලොකු හයිය. ඒ හයිය තමයි ටෙලිවැකිය කියලා කියන්නේ. දැන් මේ මොනවා කරන්න ගියත් නිදහස නැත්තම් මෙතනින් එහාට ඔය ගනුදෙනුව කරන්න බෑනේ. අද වෙනකන් තියෙන වැදගත්ම දේ තමයි මේ ටෙලිවැකිය කියන එක නිදහස. එහෙම නැත්තම් ලියන්න බෑ. සභාපතිතුමාත් ඒ අනිත් සම්පූර්ණ සමස්ත කාර්ය මණ්ඩලෙම හැම වෙලේ නිදහස මාර වැදගත්. ඒක නැත්තම් ඔය වැඩේ යන්නේ නැහැ. ඔච්චර දුර 500ක් නෙමෙයි. ඔගේ 5කින් 10කින් විතර නතර වෙන්න තිබ්බා. මොකද හුඟ දිනක ඔකට බයයි. මම හිතන්නේ නිවුස් රූම් එකේ තියෙන විශේෂත්වය තමයි හරිම පොඩි පිරිසක් තාම ලොකු වැඩක් කරනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.